මම එනවා පුතේ හැමෝටම එහෙනවා සර් එහෙනවා සර් එහෙනවා සර් අයබෝන් සර් හරි අයබෝන් සර් අයබෝන් සර් හරි සිවුරු දනටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් ජන්දේ පන්දර එකතු වුණ ඔයාල සිවුරු දනටම එතකොට අදත් අපි පුරුදු විදිහටම පුතරගේ කන්දේ පන්තියේ වැඩ ටික ආරම්භ කරන්නයි යන්නේ එතකොට මේ දක්වා කතා කරපු දේවල් චුට්ටක් අපි මතක් කරගත්තොත් අපිට දැන් සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම ඊට පස්සේ ආරෝහණ අවරෝහණ පටිපාටියට ලිවීම වචනයෙන් කියපු සංඛ්‍යාවක් ඉලක්කමෙන් ලියන්න ඒ වගේම ඉලක්කමෙන් දුණු සංඛ්‍යාවක් වචනෙන් ලියා ගන්න ඒ සියල්ල දැන් අපිට පුළුවන් ගැටුවක් නැහැ ඊට පස්සේ අපිට වගන්ති ලියලා එකතු කරන්න ඒ වගේම වගන්ති ලියලා අඩු කරන්න ඒ වගේ දේවල් අපිට දැන් හොඳට පුළුවන් හදාගන්න විශේෂයෙන් අඩු කර ගන්නකොට පුතාලා මම කියලා තියෙනවා අඩු කර ගැනීමේ සංඛ්‍යා අඩු සංඛ්‍යා දෙකක් අඩු කර ගන්නකොට ඒ අඩු කර ගන්න විදිහ 10 ස්ථානෙන් 1 ස්ථානයට ගේන ඒවා ඊට පස්සේ 10 ස්ථානෙන් 10 ස්ථානයට ගේන ඒවා මේ සියල්ල අපි ගිය සතියේදී ඉතා පැහැදිලිව නිරවුල්ව කතා කරලා තිබුණා. එතකොට වගන්ති ලියනකොට පුළුවන් තරම් පුතාලා ඒ වගන්ති ඉතාමත්ම සරලව ගොඩාක් වැල් වඩාරන් ලියන්නේ නැතුව ඉතාමත්ම කෙටියෙන් ලියන්න ඕනේ. ඉතාමත්ම කෙටියෙන් ලියන්න ඕනේ වගන්ති. සහ වගන්ති ලියනකොට අපි ඒ ගානට අදාළව පුතාලගේ වගන්තිය හරියට ලියනවද නැද්ද කියලා හොඳට අවබෝධයෙන් ඉන්නත් ඕන. ඒ සියල්ල හොඳට හිතලා තමයි අපි වගන්තිය ලියන්නේ. වගන්තිය ලියන්න කලින් අඩුම ගානේ අපිට දීලා තියෙන ගාන දෙවතාවක්වත් පුතාලා හොඳට කියවන්න ඕනේ. දෙවතාවක් හොඳට කියවගෙන ඊට පස්සේ ගාන හොඳට අවබෝධ කරගෙන ඊට පස්සේ තමයි අපි වගන්තිය ලියන්නේ. එතකන් අපි වගන්තිය ලියන්නේ නැහැ. මොකද වගන්තිය හරියට ලියාගත්තේ නැත්නම් පුතාලට අඩු කරගන්න එක වරදින්න පුළුවන්. එකතු කරගන්න එක වරදින්න පුළුවන්. ඒක නිසා වගන්ති ලියන්න කියලා කිව්වොත් වගන්තිය ලියනවා වගේම පුතේ අපි හරියට නිවැරදිව වගන්තිය ලියලා තියෙනවාද කියලා බලන්න ඕනේ. ඒ සියල්ල එකට එකතු කරගත්තාට පස්සේ තමයි අපිට හොඳ වගන්තියක් එන්නේ. එතකොට තමයි ගානට හොඳ නිවැරදි පිළිතුරක් එන්නේ. කතාව පැහැදිලිද? රයිට්. ඒතර ඔන්නෝයි දේවල් ටික සරෝ ඉතාමත්ම සාරාංශයක් ඉතාමත්ම කෙටිය මතක් කළේ ඔන්නෝයි දේවල් ටික අපි මේ සති කීපය තුල පුතලගේ ගණිත පන්තියේදී කතා කරපු දේවල්. අද අපි මේ කතා කරපු දේවල් ටිකම තව ඉස්සරහට ගෙනියනවා. මගේ පන්තිය මං හැම ගානක් ගානේම හරි ගස්සලා පෙන්නනවා. ඔයාලා මට උත්තර කියනවා. ඊට පස්සේ ඔයාලගේ උත්තර ලියපුවා හරිද කියලා බලනවා. මේ වගේ බොහොම පිළිවෙලට යන ගණිත පන්තියක් දැන් ඔයාලට තියෙනවා. හොඳට මහන්සි වෙලා කැපවීමෙන් උනන්දු වෙ වැඩ ටික කළොත් අපිට හොඳ ලකුණු ටිකකට යන්න පුළුවන්. මොකද මං හැමදාම කියන දේ තමයි ශිෂ්‍යත්ව විභාගයේ පුතාලගේ මේ වතාවේ පුතාලට හම්බ වෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය මේ වතාවේ දරුවන්ට ටිකක් ගැටලුවක් වුණා කියලා අපිට කතා කරලා තමයි කිව්වා. එතකොට ඒකට ප්‍රධාන හේතුව තමයි ගණිතයේ කොටස හරියට ඉගෙනගෙන නැහැ. ගණිතයේ තියෙන වගන්ති ලියා ගන්න ඒවා ඒ සියල්ල පුතාලා හරියට අවබෝධ කරගෙන නැහැ. ඒකින් සම්පල වෙන්න ඔන්න ගණිතය අමාරු වෙලා තියෙනවා. ඉතින් අපිට මේ වතාවේ ප්‍රශ්න පත්‍රය එහෙම වෙන්න බෑ. අපි ලියන ප්‍රශ්න පත්‍රයේ අපි කියන්නේ ලකුණු 190 වත් තරහා වැඩි වෙන්න ඕනේ. ඉතින් එහෙම වෙන්න පුතාලට ගණිතයේ ටික ගොඩාක් උනන්දු නැත්නම් ගණිතයේ ටික ගොඩාක් උදව් වෙනවා. අන්න ඒක නිසා තමයි ගණිතේ පන්තියේ වල ටික පුතාලගේ බොහොම පිළිවෙලට නිරවුල්ව කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හරියට ගණිත පන්තියේ වැඩ ටික කරගත්තොත් ඔන්න හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් හැකියාව ඔයාලට ලැබෙනවා. රයිට්. කාලේ නාස්ති කරන්න බෑ. අපි අද පුතාලගේ සතියේ නතර වෙලා ඉඳපු තැනට යන්නයි හදන්නේ. මම පුතාලගේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම්. ඒක නිසා පුතාලට මේ වැඩි අවබෝධ කර ගන්න පුළුවන්. ඒක ගැටුවක් වෙන්නේ නැහැ. හොඳ බලා ගන්න අපි නතර වෙලා ඉන්නේ පුතේ මෙන්න මෙතන. මම ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම්. රයිට්. පුතාලගේ මං චුට්ටක් අපි පටන් ගත්ත පාඩම ඉතින්ටම යන්නම් මුලට මුද්‍ර බලා ගන්න පුතාල හැම එක්කෙනාම
පුතාලගේ මෙන්න මේ අඩු කිරීම කියන පස්වෙනි පාඩමේ තමයි පුතේ අපි ඉන්නේ. එතකොට පළවෙනි ගාන වගන්තිලියා විසඳන්න ඕම් පිළිවෙලසර කතා කරලා හැම ගානක් ගානෙම අංක දෙක පිළිතුරු සපයන්න කියලා දින මේ ගණන් ටික ඔක්කොම අපි හැදුවා ගණන් 9 මේ හැදුවා ගැදුවක් නැතුව තුන්වෙනි ගානේ වගන්තිලියා විසඳන්න කියලා තිබුණේ ඒ ඔක්කොම ගණන් ටික සර් කියලා දුන්නා පුතාලට ගැදුවක් නැහැ. ඊට පස්සේ හතරවෙනි ගානේ මේ අඩු කිරීම කරන්නේ කොහොමද කියලා ඔක්කොම ටික සර් කතා කළා. පුතාලක් මට උත්තර කිව්වා. ඒ උත්තර හැම එකක්ම අපි හරියට නිවැරදිව හදාගත්ත ගැදුවක් වුණේ අද පස්වෙනි ගාන තියෙන්නේ මට මතකේ හැටියට හතරවෙනි ගානේ අපිට හෝම්වර්ක් එකක් තිබුණාද පුතේ? ඔව් සර්. ඊවෙනි ගානද? අර වගන්තිලියා විසඳන්න කියන කේ තුන්වෙනි ගාන සර් ගෙදරදී කරගෙන යන්න කිව්වා. අච්චුටක් ඉන්නවා මෙන්න. මේ ගානේද? සර්. හතර සර්. හතර නේද පුතේ? හතරවෙනි ගාන නේද? ඔව් සර්. ඔව් හතරවෙනි ගාන මෙන්න මේ ගාන නේද? හරි මෙන්න මේ ගානනේ. හරි. ඊළඟට අපි මේකේ මේ ගාන ටික ඔක්කොම හදුවද? නෑ. उत्तर उत्तर කියන්න බලන්න විමංශි අයෝධ්‍යා පුතා අහගෙන දෙන්නේ විමංශි අහගෙන දෙන්නේ ඔව් සර් ඔව් පුතා ගාන හැදුවා හතරවෙනි ගාන සර් එදා හදාගෙන ඉන්න කිව්වේ තුන්වෙනි ගාන විතරයි එතකොට මේ තුන්වෙනි ගාන අපි කතා කරේ නැද්ද සර් අපි තුන්වෙනි ගාන කතා කරා उदाहरण නෑ සර්. හරි වෙන්නේ නෑ. මොකද පුතේ අමතක වුණාද හතරවෙනි ගාන හදන්න? ඔව් සර්. ආයි. හරි වෙන්න බෑ. සර් මං හදුවා. ආ ඔබ ඉන්න මම මේ ජීවිතේ එකෙන් අහන්නේ ඔබ ඉන්න. ඔව්. තීක්ෂණ අහගෙන ඉන්නේ තීක්ෂණ. තීක්ෂණ අහගෙන ඉන්නේ. ඔව්. තීක්ෂණ පුතාගේ මයික් ඕෆ් කරලා තියෙන්නේ තීක්ෂණ. उत्तरे දේශීය අනුපහ තීක්ෂණ හොඳයි. හැබැයි පුතාගේ උත්තරේ හරියට කියලා සර් තාම කිව්වේ නැහැ. හරිද? ඔන්න 3295 කියලා පුතාමඬ උත්තරේ කිව්වා. අපි දැන් බලමු තීක්ෂණගේ මේ උත්තරේ හරියද කියලා. අපිට කියන්නේ මෙන්න මේ ගාන. හොඳට බලා ගන්න පුතාලා. මෙන්න මේ හතරවෙනි ගාන. හොඳට බලමු. පුතාලා මෙහෙමයි ගාන කියන්නේ. වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් හා අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින විදුහල් අතර ශිෂ්‍ය සංඛ්‍යාවේ වෙනස කීයද? ආ
දැන් බලන්න ඕනේ වැඩිම සංඛ්‍යාවක් ඉන්න පාසල මොකද්ද ඒ වගේම අඩුම සංඛ්‍යාවක් ඉන්න පාසල මොකද්ද ඔන්න මම පුතාලාගේ බලනවා හොඳට බලා ගන්න වැඩිම සංඛ්‍යාවක් ඉන්නේ මෙන්න මේකේ ගැමුණු විදුහලේ මොකද 4375ක් තියෙනවා එතකොට වැඩිම ඉන්නේ ගැමුණු විදුහල එහෙනම් ඔන්න මම ගැමුණු විදුහල පුතාලාගේ ටික් කරන්නම් හොඳේ රයිට් ආ මෙන්න මේක තමයි වැඩිම සිස් සංඛ්‍යාවක් ඉන්න විදුහල අඩුම ගානක් ඉන්නේ මෙන්න මේ විදුහලේ පුතාලාගේ ෆාතිමා විදුහල තමයි අඩුම සිස් සංඛ්‍යාවක් ඉන්නේ එතකොට පුතාලාගෙන් අහන්නේ වැඩිම සිස් සංඛ්‍යාවක් ඉන්න විදුහලයි අඩුම සිස් සංඛ්‍යාවක් ඉන්න විදුහලයි අතර වෙනස කීයද කියලා අහනවා ආ ඔන්න අපි වගන්තිය ලියා ගන්නකොට බොහෝම පරිස්සම් වෙන්න ඕනේ මොකද වගන්තිය මේකේ වරදින්න පුළුවන් පුතේ වගන්තිය හරියට ලිව්වා නම් ඔන්න තීක්ෂණයේ උත්තරේ විදිහට උත්තරයක් එන්න ඕනේ බලමු අපි මෙහෙමයි ලියන්නේ දැන් පුතලා තෝරාගත්ත වැඩිම සිස් සංඛ්‍යාවක් ඉන්න විදුහල මොකද්ද කියලා මොකද වැඩිම සිස් සංඛ්‍යාවක් ඉන්නේ ගැමුණු විදුහල එහෙනම් අපි මෙහෙම ලියා ගන්නවා හොඳට බලාගෙන පුතලා ලියන්න එපා දැන් ලියන්න එපා මෙයාගේ උත්තරේ හරිද කියලා බලලා අපි ලියමු හොඳේ නැහැ මෙන්න හතරවෙනි ගාන හොඳට බලා ගන්න ගැමුණු ලියන්න එපා ගැමුණු විදුහලේ සිසුන් ගණන ගැමුණු විදුහලේ සිසුන් ගණන කියක් ඉන්නවද 4375යි කියක් ඉන්නවද 4375යි පුතාලා ලියන්නේ ඊට පස්සේ අඩුම සිස් සංඛ්‍යාවක් ඉන්නේ ෆාතිමා විදුහල අපි ලියා ගන්නවා ෆාතිමා විදුහලේ සිසුන් ගණන ගොරවන්ට නියමින්ද නේද ෆාතිමා විදුහලේ සිසුන් කීයක් ඉන්නවද 1080ක් ඉන්නවා කීයක් ඉන්නවද 1080ක් ඉන්නවා දැන් පුතාලෙන් මම අහන්නේ පුතාලගේ ගාන තිබුණේ මෙහෙමයි මම තව පාරක් ගානට යන්න හොඳට බලා ගන්න මේ තින්නේ පුතාලගේ ගාන වැඩිම සිස් සංඛ්‍යාවක් හා අඩුම සිස් සංඛ්‍යාවක් වෙන විදුහල් අතර සිස් සංඛ්‍යාවේ වෙනස මොකක්ද අහන්නේ සිස් සංඛ්‍යාවේ වෙනස එහෙනම් අපි ඊළඟ වගන්ති ලියා ගන්නවා ශිෂ්‍ය සංඛ්‍යාවේ වෙනස මොකද කියන්නේ සිස් සංඛ්‍යාවේ වෙනස එහෙනම් පුතේ වෙනසක් ගන්නවා නම් අපි ලොකු සංඛ්‍යාවේ කුඩා සංඛ්‍යාව මොකද කරන්නේ අඩු කරන්න ඕනේ විශාල සංඛ්‍යාවේ කුඩා සංඛ්‍යාව මොකද අපි කරන්නේ අඩු කරන්න ඕනේ තව තවත් මුලට යනවා පුතාලගේ ගැමුණු විදුහලේ තමා සිසුන් සංඛ්‍යාව 4375ක් ඉන්නේ ෆාතිමා විදුහලේ ඉන්නවා සිසුන් කීයක්ද 1080ක් ඒ පාසලේ තමා අඩුම සිසු සංඛ්‍යාවක් ඉන්නේ දැන් මේකෙන් මේක මොකද අපි කරන්නේ අඩු කළාම අන්න සිසු සංඛ්‍යාවේ වෙනස එනවා අපි බලමු පුතේ අඩු කරලා උත්තරේ කීයක් එනවද කියලා මෙන්න පුතාලගේ පහෙන් බිඳුවක් අඩු කරගන්නවා උත්තරේ ඉන්නේ 5යි 17න් 8ක් අඩු කරන්න බෑ sorry 7න් 8ක් අඩු කරන්න බෑ පුතාලා කරන්නේ මෙන්න මේ පැත්තෙන් එකක් මේ පැත්තට ගේනවා ගිය සතියේ සර බොහොම පැහැදිලිව කියලා දුන්නා එතකොට එකක් එනවා කියලා කියන්නේ 17ක් එනවා 17න් කියද අඩු වෙන්න ඕනේ 8ක් මෙන්න 8 9 10 11 12 13 14 15 16 17යි එංගලි කියක් නැහුණාද 9ක් නැමුණා මෙතන තියෙන එකක් ගත්ත නිසා පුතාලගේ 2යි 2න් බිඳුවක් අඩු වුණාම 2යි මෙතෙන් තියෙන්නේ 4මයි 4න් එකක් ගියාම කීයද 3යි අන්න උත්තරේ ආවා 3295යි අන්න එහෙනම් තීක්ෂණයේ උත්තරේ හරි තීක්ෂණ හොඳයි පුතේ පුතාගේ උත්තරේ හරියටම හරි ගස්සලා තියෙනවා පුතාගේ වදන්තියත් මේ වගේ දීලා තිබුණා නම් ගොඩාක් හොඳයි ගැමුණු විදුහලේ සිසුන් ගණන 4375යි ෆාතිමා විදුහලේ සිසුන් ගණන 1080යි සිස් සංඛ්‍යාවේ වෙනස කියලා මේකෙන් මේක පුතාලා අඩු කරගන්නවා අන්න එතකොට උත්තර එනවා 3295 කියන්නේ තීක්ෂණ හොඳට වැඩේ කරලා තියෙනවා නේද එතකොට කවුද තීක්ෂණ ඔය වගේ ඉස්සරහ දින ගණන් ඔය වගේම හදන්න ඕන පුතේ එකක්වත් මගේ අරගන්න එපා
සර් දෙන්නේ පුංචි හෝම්වර්ක් කියන්නේ එක ගානෙන් සර් දුන්නේ. එතකොට කීප දෙනෙක් කරලා තිබුණා සමහරුන්ට අමතකලා තිබුණා. එහෙම වෙන්න බෑ ගණිත පන්තියේ වැඩ ටික. බොහොම පිළිවෙලට සර් ගොඩාක් දෙන්නේ යන්නේ හදන්න කියලා. ගාන එකක් හෝ දෙකක් සර් දෙන්නේ නේද? ඉතින් ඒ වැඩ ටික හරියට කරන්න උපරිම උත්සාහ ගන්න පුතේ. එතකොට ඔයාලට සතුටුයි, මට සතුටුයි, අමල තාත්තලාට සතුටුයි නේද? හොඳ ලකුණු ටිකක් එනවා. සබ් චුටක් මහන්සි වෙලා මේ වැඩේ උනන්දුවෙන් කරමු. තේරුණාද? දැන් මදාගෙන පුතේ කියවෙන ගානද? හතරවෙනි ගාන කියන්න පුතේ. මට ඕක කරන්න බැරි වුණා මල්ලංග පොත නැහැ. ආ පුතාගේ ඒ ගැටලුව හින්දාද? ආයි හරි. දැන් ඉස්සරහට මං කරේ නිමාලුවේ පස්සේ පුතාලට පොත් හම්බුයි අන්න ඒ ගැටලුව තියෙනවා. හරිද? මං දැන් මේ මේ පුතාලගේ මේ පොත පුතාලගේ group එකට දාන්නම් ඉස්සරහදී. එතකොට මං හිතන්නේ ওই ගැටලුව ටිකක් නිරාකරණය වෙනවා පුතාලගේ group එකේ පොත දාන්න. හරිද? right. එතකොට ওই ගැටලුව නිරාකරණය වෙනවා. නිබන්ධනත් ඉස්සරහදී දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ඒක සමයි අපිට මේ ගැටලුව ටිකක් නිරාකරණය වෙනවා පුතේ ඉස්සරහදී. හොඳේ නැහැ. හදාගන්න හතරවෙනි ගාන ලස්සනට. හොඳට පැහැදිලිව හැම එකම හදාගන්න ඈ. ලස්සන හදාගන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ. කියන්නේ. කියන්න පුතේ. හොඳට පැහැදිලිව හදාගන්න ලස්සනට. වගන්තිය තව පාරස්සර කියන්නද? පළවෙනි එක. ගැමුණු විදුහලේ සිසුන් ගණන 4375යි ෆාතිමා විදුහලේ සිසුන් ගණන 1080යි ශිෂ්‍ය සංඛ්‍යාවේ වෙනස 3295යි අඩු කරගන්න විදිය මම පුතාලට කියලා දුන්නා ගැටලුවක් වෙන්නේ නැහැ තේරුණාද right හරි හොඳට කියන්න පුතේ ප්‍රශ්න ලියන්න නැද්ද නැහැ ප්‍රශ්න ලියන්න නැහැ ප්‍රශ්න ලියන්න නැහැ වගන්තිය ලියලා උත්තරේ ගන්නවා විතරයි ප්‍රශ්න ලියන්න නැහැ ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ විභාගෙදිත් එහෙමයි ප්‍රශ්නේ ලියලා ඉන්නේ අපි වගන්තිය ලිව උත්තරේ ගත්තා එච්චරයි හරිද හැමෝම හරි නේද රයි හරි ඊළඟට ඔන්නා හරි පුතා ලියා ගන්න කලබල නැතුව ඔය කලබල නැතුව ලියා ගන්න සර් වෙලාව දෙනවා මොකද මේවා ආවට ගියාර කතා කරන්න බෑ මුකුන් පිළිවෙල තියෙන්න ඕනේ සර් මම අද ජොයින් තුනේ පොත විතරද කරන්න පේපර් කරන්න නැද්ද පේපර් කරනවා පුතේ පේපර් කරනවා මොකද අපිට එක වතාවේ පුතාට එකපාරම පේපර් කරන්න බෑ පුතේ ඉස්සෙල්ලා අපි පාඩම් ටික වාරයට අදාළ පාඩම් ටික ඉවර කරලා ඊට පස්සේ තමයි ප්‍රශ්න පත්‍ර වලට යන්නේ මොකද එකපාර ප්‍රශ්න පත්‍ර දුන්න පුතාලට කරගන්න බෑනේ නේද අමාරු වෙනවනේ ඔයාලට ඒ නිසා ඉස්සෙල්ලා පාඩම් ටික කරලා ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර වලට යනවා හොඳේ right පුතාල පැහැදිලිද වැඩේ thank you sir හරි පුතා කොහෙන්ද අපේ ස්කෝර සම්බන්ධ වෙන්නේ? වාද්දුවේ. වාද්දුව හොඳයි පුතේ හොඳයි. හරි නේද? right. හරි. ඔන්න දැන් පුතාලා තුන්වෙනි ගානේ ඔක්කොම ටික හරි හොඳේ right. හරි. ඊළඟට මම පුතාලාගේ හතරවෙනි ගානට යනවා. හතරවෙනි ගානේ ගණන් ටිකේ පුංචි වෙනසක් තියෙනවා පුතේ. මේ දක්වා අපි හදාගත්ත ගණන් වලට වඩා පුංචි වෙනසක් තියෙනවා. අන්නේ වෙනස මොකද්ද කියලා මම පුතාලට කියලා දෙන්නම්. එතකොට ඒක හොඳට තේරුම් අරගෙන පුතාලා බොහොම පිළිවෙලට මේ වැඩේ කරගන්න ඕනේ. තේරුණාද රයි? හැබැයි ඔය හැම ගානක් ගානෙම සර් කියලා දෙනවා පුතාලට. එකක්වත් සර් අතහැරලා යන්නේ නැහැ. ඔය හැම ගානක් ගානෙම කියලා දෙනවා. ඔයාලා හොඳට මහන්සියලා මේ වැඩේ හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුණාද රයි? හරි. මෙන්න පුතාලගේ පළවෙනි ගාන හැම විටම පුතේ පුතාලා පුතාලගේ පුතේ ලියා ගන්නකොට එක කුටුවකින් කියලා තමයි කියන්න පුරුදු වෙන්නේ. ඒක බොහොම පිළිවෙල ලස්සන තියෙනවා. හරිද රයි? මෙහෙමයි කරන්නේ. ප්‍රශ්න අංක 4 කියලා දාලා එක දාලා වරහන් කරගන්න. ඔන්න පළවෙනි ගාන හොඳට බලා ගන්න. 7382 පුතාලගේ තියෙනවා. ඒකෙන් අඩු කරන්න කියලා කියනවා 1516ක්. 1516ක් අඩු කිරීමේ ලකුණ දාලා අඩි රූල කියලා ඉරියඳලා ඔන්න ලස්සනට හදාගන්න.
පුතාලා හොඳට බලන්න මේ අඩු කිරීමේදී පුතාලට වර්ධින තනත්ත මාසෙමේ කියලා දෙන්න යන්නේ. ඉතින් ඒක අපි හරියට හදාගත්තොත් පුතාලට පුළුවන් හොඳට ලකුණු ගන්න. මෙන්න. දැන් දෙකෙන් හයක් අඩු කරන්න බෑනේ පුතාලට මේ පැත්තෙන් එකක් ගේනවා. එතකොට මෙතන මේ පැත්තෙන් එකක් ගේනකොට 10ක් තමයි හැම විටම එන්නේ. ඒ 10යි මේ දෙකයි 12ක් වෙනවා. 12න් කියද්දි අපි අඩු කරගන්නේ 6ක්. එතකොට 12න් 6ක් අඩු කරන්න මෙහෙමයි 6 7 8 9 10 11 12 තව කීයක් ඉතුරුද 6ක් ඉතුරුයි. දැන් සේරෝය හදපු විදියට ඇඟිලි වලින් හදන්න නැතුව පුතාලට එක වතාවේ උත්තර ගන්න පුළුවන් අය ඇති. එයාලා එහෙම උත්තරේ දාන්න හරියටම ෂුවර් නම් ගැටලුවක් නැහැ. හැබැයි අනිත් අය සර් හදර විදියටම හදන්න ඕනේ. මෙතන එකක් ගත්තහම තියෙන්නේ 7යි. 7න් එකක් ගියාම උත්තරේ එන්නේ 10යි. ඔන්න සර්ලා කිව්වෙ පුංචි වෙනසක් තියෙනවා කියලා මෙන්න බලන්න කොමි. 3න් 5ක් අඩු කරන්න බෑනේ. ආයෙත් මෙතනින් එකක් මෙතෙන්ට ගේන්න වෙනවා. අන්න එතන තමා වර්ධින්නේ පුතාලට. එතකොට 3න් 5ක් අඩු කරන්න බැරි හින්දා මේ පැත්තෙන් එකක් ගෙනාවා. එතකොට 13ක් වෙනවා. 13න් 5ක් නේ. 5 6 7 8 9 10 11 12 13. ඉස්සෙල්ලා ඇඟිලි 5ක් නැමුණා. දැන් ඇඟිලි 3ක් නැමුණා. ඔක්කොම ඇඟිලි කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එහෙනම් මෙතන දාගන්නේ කීයද? 8යි. මෙතන එකක් ගත්ත නිසා පුතාලගේ තියෙන්නේ 6යි. 6න් එකක් ගියාම උත්තරේ එන්නේ කියලා 5යි. අන්න උත්තරය ආවා 5866. එතකොට මේ හැම ගානකම මෙතනින් එකක් මෙතෙන්ට ගන්නත් වෙනවා. මෙතනින් එකක් මෙතෙන්ට ගන්නත් වෙනවා. එහෙම අරගෙන තමයි ඔයාලා හදාගෙන යන්නේ. නැතුව මේවා ආවට ගියාට එහෙම හදන්නේ නැහැ. එතකොට පුතාලගේ මෙතනින් එකක් මෙතෙන්ට ගන්නත් ඕනේ. මෙතනින් එකක් මෙතෙන්ට ගන්නත් ඕනේ. එතකොට තමයි ගාන හරියටම හදන්න පුළුවන් වෙන්නේ. කතාව පැහැදිලිද? තේරුණාද? ගැටලුවක් නැහැ නේද? ආරයි. සර් මයික් ඔෆ් කළා නේ පුතාලගේ. ඕනනම් සර් කතා කරන්න පුළුවන්. බොහොම ලස්සන පිළිවෙලට මේ වැඩේ කෙරෙන්න ඕන. හදා ගන්න හතරේ කීවෙනි ගානද? පළවෙනි ගාන. පුංචි වෙලාවක් අපිට ගත වෙනවා. කමක් නැහැ. හරියට පුතාල මේක තේරුම් ගන්න. මම මේ විදිහේ ගණන් දෙකක් විතර අර ඉතුරු ටික හෝම්වර්ක් කියලා දුන්නාට පුතාලාටින් සමහරුන්ට කරගන්න අමාරුයි නේද? හැබැයි දැන් එහෙම නෙවෙයි සර් හැම ගානක් ගානේම හදන හින්දා මේක ඔයාලට හොඳට පැහැදිලිව පේනවා. තේරුණාද? හදා ගන්න ලස්සන. හරි පුතේ මම පුතාලට ගෙවල් ගානට යනවා. හරි කියෝ. අනියම හදන්න ගානක් දෙන්නම් පස්සේ ඈ. රයිට් මෙන්න. දෙවනි ගාන මෙහෙමයි තියෙන්නේ. 4090 මේකෙන් අඩු කරන්න කියලා කියනවා 2573ක් මයික් ඕෆ් කර ගන්න කාගරි මයික් සද්දෙයි රයි හොඳට බලන්න මයික් ඕෆ් කර ගන්න පුතාලගේ බින්දුවෙන් තුනක් අඩු කරන්න බෑ මයික් ඕෆ් කර ගන්න බින්දුවෙන් තුනක් අඩු කරන්න බෑ එකක් මේ පැත්තට ගේන්න වෙනවා පුතේ එකක් මේ පැත්තට එනවා කියලා කියන්නේ එතකොට මෙතන 10ක් වෙනවා 10ෙන් 3ක් අඩු වෙනවා එතකොට පුතාලගේ උත්තරේ කීයක් වෙනවද 7ක් වෙනවා 10ෙන් 3 ගියාම උත්තරේ කීයද 7 මෙතන එකක් ගියාම පුතාලගේ තියෙන්නේ 8යි 8ෙන් 7ක් අඩු වෙනවා උත්තරේ එතකොට කීයද 1ක් අන්න මෙතන තියෙන බිංදුව බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑනේ ආයෙත් එකක් ගේනවා එතකොට ආයෙත් එකක් හේන්න ඕනේ මෙතෙන්ට. එතකොට මෙතන තියෙන බිංදුව එකක් වෙනවා කියලා කියන්නේ 10ක් වෙනවා. 10ෙන් 5ක් අඩු වෙනවා. උත්තරේ එතකොට කීයද? 5. පුතේ එකක් මෙතෙන්ට ගත්ත හින්දා මෙන්න මෙතන පුතාලගේ තියෙන්නේ කීයද? 3. 3ෙන් 2ක් ගියාම උත්තරේ කීයද? 1යි. අන්න උත්තරය ආවා 1517. වැඩේ පැහැදිලි නේද? ඉතින් බලන්නකො සෙරෝයේ හැම ගානක් ගානෙම හද හද පෙන්නන්නේ මේ වෙලේ ඔයාලටින් හොඳට වෙන්න ඕනේ හින්දා. ඒක නිසා නම්දු වෙලා හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩේ කරන්න එතකොට උත්තරට පුළුවන් හොඳට ඉවරයි හයි හදා ගන්න දෙවනි ගාන ලස්සනට හොඳේ හයි හොඳල ඉවරයි සර් හොඳයි ඉවරයි සර් හොඳයි හදල ඉවරයි සර් හොඳයි හදල ඉවරයි සර් හොඳයි හදල ඉවරයි සර් හොඳයි පුතේ
hari enam mampu taragi tumini gana de ana ma menda putaragi tumini gana kunci venus putti na tumini gana habe yabe piribel hadaga mudera menda tumini gana mehemai tiene tundas desia heta haye tundas desia heta haye making adukaran de kela kiena ma haye sia pana kedi kedi ya henne hari putalata ma bohodara ehenawa athi den neda gæluwak naha ne hari hari den metana 6 9 ak adu karanna beri nisa metana inga gena kora 16 ak wenawa 16 in kiyaddi api adu karaganne 9 etokota me engile walin hadara gamu beri ay puluwan ay ganna gæluwak naha etokota 9 10 11 12 13 14 15 16 තවදාව 16 9ක් අඩු කරගන්න තියෙන්නේ 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි කීයක් නැමුදල නැමුණද ඇඟිලි 7ක් දැමුණා එහෙනම් මෙතෙන්ට දාගන්නේ අපි කීයද 7 දැන් පුතාගේ එකක් ගත්තානේ මේ පැත්තට එතන මෙතන තියෙන 6 නෙමෙයි 5 අමතක කරන්න එපා එහා පැත්තට ගියා නම් එකක් අඩු වෙන්න ඕන 5 පහක් අඩු වෙනකොට උත්තරේ මොකද වෙන්නේ බිඳුවක් වෙනවා දෙකෙන් හයක් අඩු කරන්න බෑ ආයෙත් මේ පැත්තට එකක් ගේනවා එතකොට මෙතන උත්තරේ කීයද වෙන්නේ 12 12න් හයක් අඩු වෙනවා එතකොට උත්තරේ 6යි මෙන්න මෙතන හොඳට බලා ගන්න එකක් ගේන නිසා පුතාගේ දෙක තියෙන්නේ දෙකට පහලින් ඉලක්කමක් නැහෙනේ මෙතනින් ඉලක්කමක් නැහෙනේ එහෙනම් මේ දෙක අපි හැමමම මෙතෙන්ට ගේනවා අන්න උත්තරේ එනවා 2607 වැඩේ පැහැදිලි නේද ඉතින් මෙන්න මේ වගේ අමාරු නෑ මේ වගේ ගානක් හොඳට කල්පනාවෙන් පුතාලා හදන්න ඕනේ එහෙම හැදුවොත් තමයි හොඳට මේ වැඩේ පුළුවන් වෙන්නේ එතකොට ඔන්න තුන්වෙනි ගාන හරි මෙතනින් එකක් මෙතෙන්ට ගේනවා මෙතනින් එකක් මෙතෙන්ට ගේනවා ඊට පස්සේ බොහොම පිළිවෙල අපිට හදා ගන්න පුළුවන් ගැටුවක් නේ කතාව පැහැදිලිද ඔන්න පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හරි නේද ගැටලුවක් නැහැ නේද ඉතින් හොඳට හදන්න හොඳ කල්පනාවෙන් වැඩ කරන්න එතකොට අපිට පුළුවන් ලකුණු ගන්න එහෙම නැදයි හදාගන්න තුන්වෙනි ගාන හදලා ඉවරයි සර් ඊළඟ සර් හතරවෙනි ගානට යනවා මෙන්න පුතාලගේ හතරවෙනි ගාන මම ඒකට යන්නම් හැමෝම හතරයි ඉවරයි නේද රයිට් මෙන්න හතරවෙනි ගාන හොඳට බලා ගන්න මම පුතාලගේ මෙතෙන්ට ගේනනම් හතරවෙනි ගාන පහලට පුතාලට ඉඳ තියනවා නම් මෙහෙට හදාගන්න නැත්නම් පහලට ගේනවා හතරවෙනි ගාන 8083 8083 ඒකෙන් පුතාලට අඩු කරන්න කියලා කියනවා 2405 2405 ඔන්න අඩු කරන්න කියලා අඩු කරගන්නවා පුතාලා මේ ඉරියාදිනේ වල අඩි නූර තියලා බොහොම ලස්සනට පිළිවෙලට වැඩේ කරන්න ඕන ඔන්න අපි බලමු තුනෙන් පහක් අඩු කරන්න බෑනේ එකක් ගේනවා මේ පැත්තට එතකොට 13යි බැරි අය ඇඟිලි වලින් ගණන් කරලා ගන්න අනිත් අය හිතලා උත්තරේ දාන්න එකක් ගෙන ආපුවාම 13ක් වෙනවා 13න් 5ක් ගියාම උත්තරේ කීයක් වෙනවද 8ක් වෙනවා මෙතන එකක් ගත්ත නිසා පුතාලගේ තියෙන්නේ 7යි 7න් බිංදුවක් අඩු කළාම උත්තරේ කීයද 7මයි ඇයි 7න් බිංදුවක් අඩු කළා කියලා වෙනසක් වෙන්නේ නැහැ මෙතන බිංදුවෙන් 4ක් අඩු කරන්න බැ එකක් ගේනවා 10යි 10න් 4ක් ගියාම උත්තරේ කීයක් වෙනවද 6යි
Eka gatari sa wala ge metra tienne hatai, haten deka giha mutere tiere pahai, anu teriawa pandas haye siye hette, hatai. Eta kote onne ki veni gana de, hatere veni gana. Eta kote mewa amaru dewal neve, hema gana kuma veni eka madene, metening eka metente genawa putala ge, metening eka metente genawa. Amaru wa ino na mene ser dala tiri de itali hema, penserin daga ta kela bela dakne. Putala gana hari ada hadan do ona de akara, de ona de gana hari ada hadagan da yone, gana bela duno, me darno usaha iba dak me bute, yang balan utapi ke dawa ser ganan tiak hadan mani, ini sa, ini ko koma hadan me, ini gana hari ada hadagan, sa wa ala kundra mahan sila ono de mede ikaran no, irno adera, kiwi ni gana da hadar, ini gana, min nama me ana putala ger pasu ini gana, kuna pasu ini gana, hai ini gana pani yang hadan da dina ma, minna pasu ini gana kundra balak, nama das desia. Mutala ke meke adu karanda kila kenawa 426 onna adu kirima onna adu karanda yana hondara bala ganna hondera menna metara putala waradda den binduwen 6k adu karanda bae ne samaru 6en binduwak adu kala metena binduwak daa ehema dakmoth ema teacher oku waraddak daa ehema dakmoth waradi enan api ehema karanne ne Putala ge binduwen 6k adu karanda bae nan menna me patten ekak genawa ohoma meten. Etukota ekak genawa kiyanne 10k wenawani 10en 6k alunahama uttare kiyak enawada 4k wenawa. Ehema ganna bae nan putala angle walin hadala ganna. Ekak ge nisa metana tiyenne 2 deken 2k adu wenawa uttare binduwak. Aye deken 4k adu karanda bae me patten ekak kohoma metenda ge. Ekak genawa kiyanne puthe etakota metana 12k wenawa 12en 4k adu unahama uttare kiyeda 8. Amaru aya ara wage angle walin hadala ganna kamak ne. Ekak ge nisa metana tiyenne 9 9 15 ilakkam mukuth ne. Ekak ge nisa metana tiyenne 8 8en 15 mukuth ilakkam ne. Metenda api daaganne kiyeda 8 uttare yawa 8804. Uttare enawa kiyadda 8804. Ikin balana mewa amaru dewal neme daluwane sir bohoma pehaduru nirawala putalata kiyala denawa walata hondara me wade avabodha karagannai tiyenne e kiyawini gana api haduwe 5 wini gana therunada right onna 6 wini gana tiyenawa wala taniyama hadala man ekkenekgen uttare ahanawa kalabala wenna epa welawa dennan paaduwe hadanna therunada ma ekkenekgen ahanawa etekam putala mata uttare kiyanna hadala iwarai sir hadala iwarai Sir, hai weni gana hadala iwarai. Hondai puthe hondai hondai. Iwarai sir. Hondai hondai. Tama hadana innawada? Mama hadana iwarai. Dana hadana sir. Hadana puthe hadanna hadanna. Dana hadanawa sir. Oh hadanna. Hai dua se. Dari. Hai. Panggilan mana kini geng ahanan kau de uduli utah gini ini. Oh se. Arai. Hai. Utah mata utre kian balan omine cipta. Onna mah utah utre liya gan. Nah mudah rai. Aku utah utre kian balan. Idas atasia ate. Idas atasia ate. Hari ni de. Arai. Onna utah utre ya. Right, hari. Dengan api balamu, saya hendak buat pasal utre. Ida kira, ya ada putre men. Namun dia rata.
තුන්දාස් පනස්සයි මම මෙතනින් ගන්නේ තුන්දාස් පනස්සයි මේකෙන් අඩු කරන්න කියලා කියනවා 1248ක් 1248ක් බලමු උත්තරේ හරිද කියලා යාගේ ඇරයි මෙන්න පුතාගේ 6න් 8ක් අඩු කරන්න බැරි හින්දා එකක් ගේනවා මේ පැත්තට 16යි 16න් 8ක් අඩු වෙනකොට උත්තරේ කීයද 8යි මෙතන පුතාගේ එකක් ගන්න නිසා 4 තියෙන්නේ 4න් 4ක් අඩු වෙනවා උත්තරේ එතකොට 0 මෙතන 0න් 2ක් අඩු කරන්න බෑනේ පුතාලට මේ පැත්තෙන් එකක් ගේනවා කියලා කියන්නේ එතකොට 10ක් එන්නේ 10න් 2ක් ගියාම උත්තරේ 8යි මෙතන පුතා එකක් ගන්න නිසා තියෙන්නේ 2නේ 2න් 1ක් ගියාට පස්සේ උත්තරේ 1යි අන්න උත්තරේ එනවා 1808 එහෙනම් කවුද උදලි හොඳයි පුතේ පුතාගේ උත්තරේ 1808 සර්ටත් ඒක ඇවිල්ලා තියෙනවා එහෙනම් පුතාගේ උත්තරේ හරි ඒ කියන්නේ දැන් සර් ගානක් දුන්නාම සර් ඔය අහම්බෙන් යහන්නේ නේද සර් ඔය දැනින් දැනින් යහන්නේ දැන් පුතා හදලාද නැද්ද කියලා මම දන්නෙත් නෑනේ ඒ වුණාට දැන් අහපු කෙනා හරියට උත්තරේ කිව්වා කියලා කියන්නේ එතකොට අනිත් අයත් හරියට හරිය අස්සරයි තියෙන්නේ නේද පුතේ ඒ නිසා දැන් ගන්ටි පන්ති වලට ටික බොහොම පිළිවෙලට යනවා ඔයාලට තියෙන උතර මහන්සි වෙලා උනන්දුවෙන් වැඩ ටික කරගන්න විතරයි උතර බලන්න හැම ගානක් ගානෙම සර් හදනවා ඈ පාසලේ වුම කරේ නැති වෙන පුතාලගේ ඈ ගණන් දෙකක් විතර හදලා ඒ තුරුනේ ගෙලෙද්දි කරන් ඉන්නේ කියලා කියයි එහෙම නේද නේද දැන් අපේ පාසලේ එහෙම නේම පුතාලගේ හැම ගානක් ගානෙම හරිය අස්සගෙන යන්නේ ඒ නිසා පුතාලට ගැටලුවක් නෑ දැන් හොඳට මේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා ඔන්න පුතේ එතන ගණන් 6ක් තිබුණා ගණන් 6ම සර් හැදුවා එහෙදෙද බලා කාගරි මේක වැරදි නම් අඩු කිරීම ලකුණු දාන්න ඕනේ මේ ගාන වැරදි නම් ඔන්න නිවැරදිව පුතාලට දැන් හදා ගන්න පුළුවන් වෙනවා ගැටලුවක් නේ එහෙදෙද රයිට් හරි ඊළඟට මම යනවා පුතාලගේ ඊළඟ කොටසට මෙන්න මේ ටික හොඳට බලා ගන්න පුතාලා තවත් ඒ වගේ ගානක් තියෙනවා පුතාලගේ පස්වෙනි ගානේ පිළිතුරු සපයන්න කියලා හොඳට බලා ගන්න කිව්ව ඉස්සර හදන්නේ නැහැ කවුරු චාල්බලේලා වේදිකා නාට්‍ය පහක් සඳහා අලෙවි වූ ප්‍රවේශ පත්‍ර පිළිවන් තොරතුරු පහද දැක්වේ. පුතේ වේදිකා නාට්‍ය කියලා කියන්නේ පුතාල ඔය වේදිකාවට ගිහිලා බලන්නේ. ඒ කියන්නේ වේදිකාවේ පෙන්නකොට බලන්නේ. දැන් උදාහරණයක් ලෙස සිරිකම්මානේ සිංහබාහු නේද? පුතාලගේ ඉස්කෝලවලට ඇවිල්ලා තියෙ වගේ. වේදිකාවේ පෙන්න නාට්‍ය තමයි වේදිකා නාට්‍ය කියලා කියන්නේ. ප්‍රවේශ පත්‍ර කියලා අපි ඔය ටිකට් කියලා කියන්නේ. නේද? අපි දැන් නාට්‍යයක් පෙන්නකොට සමහර ඒවාන් මොගිනේ බලන්න පුළුවන්. සමහර වෙලාවට ටිකට් එකක් අරන් යන්න ඕනේ. අනේ ටිකට් එකට තමයි ප්‍රවේශ පත්‍රය කියලා කියන්නේ. හරිද රයිට්? ඔන්න තියෙනවා. එක වේදිකා නාට්‍යක නමක් තමයි හිම කුමරිය. ඔන්න පුංචි ඔයාලා බලන්න පුළුවන් එකක්. හිම කුමරිය කියන වේදිකා නාට්‍ය බලන්න අලෙවි වුණා කියලා කියන්නේ විකුණුවා. විකුණලා තියෙන ප්‍රවේශ පත්‍ර ගාන ටිකට් ගාන තමයි 1087ක්. සිංහ බහුසර කිව්ව ලස්සන වේදිකා නාට්‍යයක් පුතාලට බලන්න පුළුවන් ඉන්ද්‍රවීර සරච්චන්ද්‍ර සර්ගේ සිංහබාහු ටෙලනාට්‍ය සිංහබාහු වේදිකා නාට්‍ය විකුණලා තියෙනවා ප්‍රවේශ පත්‍ර 875ක් වරස්පවුල තවත් හොඳ වේදිකා නාට්‍යයක් ප්‍රවේශ පත්‍ර විකුණලා තියෙනවා 3809ක් රාජකපුරු තවත් හොඳ වේදිකා නාට්‍යයක් විකුණලා තියෙනවා ප්‍රවේශ පත්‍ර 599ක් කුණු මටේ කතාව කියලා කියන්නේ වේදිකා නාට්‍යයක් ඒකත් ගොඩක් ලක්ෂණයි පුංචි වලට බලන්න පුළුවන් හුණුවටේ කතාව කියන වේදිකා නාට්‍ය බලන්න ප්‍රවේශ පත්‍ර 1846ක් විකුණලා තියෙනවා පුතාගේ මෙහෙම අහන්න හොඳ බලා ගන්න හොඳ නේද වලස් පවුල සඳහා අලෙවි වූ ප්‍රවේශ පත්‍ර ගණන සිංහබාහු සඳහා අලෙවි වූ ප්‍රවේශ පත්‍ර ගණනට වඩා කොපමණ වැඩිද කලබල වෙන්නේ නැහැ වගන්ති ලියන්න කියලා කියන්නේ නැහනේ වගන්ති ඕන්නේ වගන්ති ලියන්න කියලා කිව්වොත් විතරයි වගන්ති ලියන්නේ. ඒ වගේ අවස්ථාවකදී ඔයාලා කරන්නේ වලස් පවුල බලනවා වලස් පවුල කොහෙද ඉන්නේ. මේ තියෙන වලස් පවුල ඔන්න වලස් පවුල මේ. සර ඉරක් කියන්නේ වලස් පවුල. කියන්න එපා. ඊට පස්සේ අනිත් නාට්‍ය මොකද්ද? සිංහබාහු. මෙන්න සිංහබාහු. වලස් පවුල තියෙනවා සිංහබාහු තියෙනවා. දැන් වාගෙන් අහන්නේ සිංහබාහු සඳහා අලෙවි වූ ප්‍රවේශ පත්‍ර ගණනට වඩා කොපමණ වැඩිද කියලා නේ අහන්නේ. එහෙනම් පුතේ වැඩි එකෙන් කුඩා එක අඩු කරන්න කියලායි කියන්නේ. එහෙනම් පුතාලා දන්නවා වලස් පවුල තමා වලස් පවුල බලන්න තමා වැඩිම ප්‍රවේශ පත්‍ර ගණනක් අලෙවිලා තින්නේ 3809ක්. සිංහබාහු බලන්න තමා අඩු ගණනක් අලෙවිලා තින්නේ. එහෙනම් පුතේ 3809න් 875ක් අඩු කරන්න කියලායි ඔය කියන්නේ. පුතා කලබල වෙන්නේ නැහැ සර් ඔයාලත් එක්ක ඉන්නවා මෙන්න හදා ගන්නා විදිය හොඳට බලන්න හොඳේ නැහැ මෙන්න
Putala karanne prashna anta hariyata dannone e okkoma wala den dannawa sege ratawa den putala avodha karan tiyenne enam prashna anke putala ge tiyenne prashna anke tiyenne paha mudra bala ganna ow prashna anke paha kiyala dala mudra bala ganna eka putala round kala ඊට පස්සේ eka dæma ape indiye kawuda walas paula Terus balas Paula balanda tundas hasilnya apa ya? Tundas hasilnya apa ya? Ini pasti udah gak nanti mau nih singa bahu balanda ada siapa pahar? Dan tiennye tundas hasilnya apa? Ada siapa pahar kado gara? Oke putar ada lesi ini, oke mandang no kau urut putar lagi malam dan nih. Mana balanda kok? Namin pahar kado gini mah utari hatarai. Bindwing hatak be me pete ngi kag gei nama ito kura dahai be nama dahai ngi hatak gi hang utere tunak be nama be tena puta gi tien ne to kura mehne be tena mudra te rung gando onna war binda kura hari de ra dam puta gi me teni ngi kag gatar pasi me tena tien ne to kura hayai ni hayai tien hayai ngi hatak kadu kura nda be ni me kura te rung gando mehne be tena ikag gi ni sa me tena tien ne hayai hayai ngi hatak kadu kura nda be ni sa hame tena lian nang hayai මේ පැත්තෙන් එකක් ගේනවා. එතකොට 6 තමයි 16 වෙන්නේ. තේරුණාද? එකක් මෙහෙට ගියාට පස්සේ මේක හොඳට තේරුම් ගන්න එකක් මෙතෙන්ට ගියාට පස්සේ මෙතන තියෙන 6යි. 6 උත් අඩක් අඩු කරන්න බෑනේ. එතකොට තමයි මෙහෙන් එකක් ගේන්නේ. එතකොට 16යි 16න් 8ක් ගියාම උත්තරේ එන්නේ කීයද? 8යි. මෙතන පුතාගේ එකක් ගිය නිසා දෙක තියෙන්නේ. ඒ දෙක කොහොම මෙතෙන්ට දැම්. අන්න එනම් උත්තරය ආවා කියද්ද 2834. අන්න එතන පුතාලා හොඳට අවබෝධ කර ගන්න ඕනේ මේ මෙතන තව පාරක් බලන්න නේ 9න් 5ක් අඩු කළා 4යි 1ක් ගත්තා 10යි 10න් 7ක් ගියාම 3යි ආයෙ තියෙන්නේ 6යි 6න් 8ක් අඩු කරන්න බෑ 6න් 8ක් අඩු කරන්න බෑ මේ පැත්තේ එකක් ගේනවා 16යි එතකොට 16න් 8ක් ගියාම උත්තරේ 8යි මෙතන තියෙන එකක් ගිය නිසා 2යි මෙතන 2යි ඒ දෙක පුතාලා මෙතන ලියුවා එහෙනම් උත්තරේ 2834යි එතකොට මේවායේ වගන්ති ලියලා ලියන්න කියලා නෑ පුතේ වගන්ති ලියන්න කියලා කියන්නේ නැති තැන් වල අපිට වගන්ති ලියන්න අවශ්‍යතාවයක් නෑ ඔන්න ඔය විදිහට පුතලට උත්තරේ දාගත්තාම ඇති කතාව පැහැදිලිද රයිට් ඔන්න එතකොට ඒ ගාන හරියට මෙන්න දෙකට යනවා මුද්‍ර වලා ගන්න හොඳේ රයිට් දෙක පුතලකින් අහන්නේ මෙහෙම කතාවක් කුණු මටේ කතාව ආ ඒක පුතලා ටික් කර ගන්න උතල ලේසි මේ තියෙන හුණු මටේ කතාව අන්තිමට ඊළඟට තියෙනවා හිරු හිම කුමරිය මේ තියෙන හිම කුමරිය මේ තියෙන්නේ එතකොට වැඩි සංඛ්‍යාව මේක අඩු සංඛ්‍යාව මේක මේකෙන් මේක අඩු කරන්න කියලා කියන්නේ වැඩි සංඛ්‍යාව මේක අඩු සංඛ්‍යාව මේක මේකෙන් මේක අඩු කරන්න කියලා කියන්නේ මෙන්න අඩු කර ගන්නා විදිය හොඳට බලා ගන්න 1846 තියෙනවා හොඳට බලා ගන්න පුතාලා එකෙන් අඩු කරන්න ඕනේ පුතාලාගේ 1840 මේ 16 කට අඩු කර ගන්න විදිය හොඳට බලා ගන්න 7 8 9 10 11 12 13 14 15 16 ඇඟිලි කීයක් නැමුණාද 9ක් නැමුණා එහෙනම් මෙතෙන්ට දාගන්නේ කීයද 9 ඔන්න හොඳට බලා ගන්න දැන් ආයෙත් එනවා ගැටලුවක් දැන් මෙතන තියෙන්නේ එතකොට 3යි පැන්සලෙන් ඕම චුට්ටක් උඩින් ලියාගත්ත කමක් නැහැ 3යි එයි මේ පැත්තට එකක් දාපු හින්දා පුතේ 3න් 8ක් අඩු කරන්නත් බෑ ඔන්න මේ පැත්තෙන් එකක් ගේනවා ඉස්සෙල්ලා විදිහටම 3 තිබුණා එකක් ගෙනාවා කියලා කියන්නේ එතකොට 13ක් වෙනවා 13න් කීයද අඩු කරන්න ඕනේ 8ක් මෙන්න 8 9 10 11 12 13 එතකොට කීයක් වෙනවද මෙතෙන්ට අපිට 5ක් වෙනවා එකක් ගත්තා මෙතන එතකොට තියෙන්නේ 7යි 7න් බිඳුවක් අඩු කළාම උත්තරේ කීයක් වෙනවද 7ක් වෙනවා එකෙන් එකක් අඩු කළාම උත්තරේ බිඳුවක් කියලාම දාන්න වෙනවා හැබැයි අපි මේ බිඳුව නොදායිමු බිඳුව දැම්මයි කියලා වැරද්දකුත් නැහැ හැබැයි අපි මේ බිඳුව නොදායිමු එතකොට අන්න
එක්දාස් අටසිය හතලිස්සයි එක්දාස් අසූතා කඩිකුලාලපා සූත්‍රයේ කියක් වෙනවද 759ක් වෙනවා. ඉතින් මේක අමාරු දේවල් නෙවෙයි. මේවා හරිය සරල දේවල්. මෙන්න මේ විදිහට පුතලා ලියලා අඩු කරොත් තමයි උත්තරේ අපිට හරියටම එන්නේ. ඉතින් ලස්සන වේදිකා නාට්‍යයත් එක්ක තමයි පුතලාට ගාන අහලා තියෙන්නේ. වේදිකා නාට්‍ය වෙනම කතාවක්, ගාන වෙනම කතාවක්. අපි හොඳට අවබෝධ කරගෙන පුතේ මේවා හදන්න ඕනේ. තේරුණාද? හරි. ඔන්න පළවෙනි ගානයි දෙවෙනි ගානයි හරි. ලස්සන පුතලා හදාගන්න. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. ඉවරයි සර්. හොඳයි පුතේ. ඉවරනා සර්. හරියට පුතා හදාගන්න සර්. ඒකනේ ඉන්නේ. පුතා හදාගන්න. ප්‍රවේශ පත්‍ර ගණනට සමාන වීමට හුණුවටේ කතාව සඳහා තව කොපමණ ප්‍රවේශ පත්‍ර ගණනක් අලෙවි කළ යුතුද? ඔන්න චුට්ටක් වෙනස් වගේ නේද? වලස් පවුල සඳහා අලෙවි වූ ප්‍රවේශ පත්‍ර ගණනට සමාන වීමට හුණුවටේ කතාව සඳහා තව කොපමණ ප්‍රවේශ පත්‍ර ගණනක් අලෙවි කළ යුතුද? ඒක කියන්නේ හොයාගන්න මෙහෙමයි. වලස් පවුල හොයාගත්තා. මෙන්න වලස් පවුල තියෙනවා. හුණුවටේ කතාව මෙතන තියෙනවා. මේ තියෙන්නේ හුණුවටේ කතාව. එතකොට 3709 න් අඩු කරන්න ඕනේ කියද්ද 1846ක් නේද පුතේ? එතකොට අන්න අඩු කළාට පස්සේ තව කොච්චර ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්න ඕනේ කියලා අපිට එනවා නේද? ඒ නිසා අමාරු නෑ. මුද්‍ර කල්පනාවෙන් හදන්නයි තියෙන්නේ. මුද්‍ර බලා ගන්න හොඳේ නැහැ. මම මෙතෙන්ට ගන්නම් පුතලාගේ තුන්වෙනි ගාන. එතකොට 3709 තමයි ලොකු සංඛ්‍යාව. කුඩා සංඛ්‍යාව තියෙන පුතාලාගේ 1846. මෙන්න අඩු කළා. ඔන්න අඩු කළා උත්තරේ ගන්න. මුද්‍ර බලාගෙන මේක නම් ලීසි අමාරු නෑ පුතාලට. 9න් 6ක් අඩු කර ගන්නවා. එතකොට උත්තරේ 3යි. 0න් 4ක් අඩු කරන්න බෑ. එකක් ගේනවා. එතකොට 10යි. 10න් 4ක් ගියාම උත්තරේ 6ක් වෙනවා. මෙතන පුතාලාගේ 6 තියෙන්නේ. චුට්ටක් උඩින් දා ගන්නවා වර්ධිනවට. 6න් 8ක් අඩු කරන්න බෑ. මේ පැත්ත එකක් ගේනවා 16යි. 16න් 8ක් අඩු කළාම උත්තරේ 8ක් වෙනවා. ඊට පස්සේ මෙතන පුතාලාගේ එකක් ගත්ත නිසා 2යි තියෙන්නේ. 2න් 1ක් ගියාම උත්තරේ කීයද? 1යි. එහෙනම් අපෙන් අහන වේදිකා නාට්‍යට සමාන වෙන්න එහෙනම් පුතේ තව ටිකට් නැත්නම් තව ප්‍රවේශ පත්‍ර 1863ක් අලෙවි කරන්න ඕනේ. කතාව පැහැදිලිද? ඉතින් ලොකු සංඛ්‍යාවයි පොඩි සංඛ්‍යාවයි කියලා මේකෙන් මේක අඩු කළාට පස්සේ පුතාලගේ උත්තරේ නම් එකවත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ රටාවට අපි හුරු වෙන්න ඕනේ. මේ ක්‍රමයට අපි ගණන් හදන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. මොන පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන දැන් පුතාලගේ ගැටලුවක් නැහැ. පැහැදිලිද? රයිට්. හදාගන්න පුතේ ලස්සනට. හතරවෙනි ගානට තනියම හදන්න සර් උදව් කරනවා පුතාලට. අපි බලමු තනියම හදාගන්න පුළුවන්ද කියලා. තේරුණාද? හතරවෙනි ගානත් හදුවා සර්. හොඳයි. හදලා ඉවරයි සර්. හොඳයි. ගාන හදුවා. හොඳයි පුතේ හොඳයි. මයික් එකෙන් උත්තරය අහනවා ඈ. හරි. සර් වෙලාව දෙන්නම්.
හදලයි වරයි සර්. හොඳයි. හදලයි වරයි සර්. හොඳයි. හදලයි වරයි සර්. හොඳයි පුතේ. මොනවද රාජ කපුරු ආන්න රාජ කපුරු ගත්ත ඊට පස්සේ අනික මොකද හිම කුමරිය පුතලගේ උඩින්ම තියෙන හිම කුමරිය මෙන්න මේක හිම කුමරිය හරිද ආරයි එතකොට රාජ කපුරු හිම කුමරියයිනේ එහෙනම් රාජ කපුරු මේක හිම කුමරිය මේක එහෙනම් පුතේ හිම කුමරිය තමයි වැඩිම ගාණක් කලිවිලා තියෙන්නේ ඒකෙන් රාජ කපුරු වල අලවිය ගාණ අඩු කරන්න ඕන එහෙනම් පුතේ අපි අඩු කරලා බලමු මෙන්න පුතලගේ හතරවෙනි ප්‍රශ්නේ මුදල බලා ගන්න අංක හතර මේකම එක්කෙනෙක්ගෙන් අහනවා ගාණ හදාගන්න විදිය සර් කියලා දෙන්නම් 187න් පුතල අඩු කරන්න ඕනේ කීයක්ද 599ක් ඔන්නෝම ලියන්න ඕනේ 599ක් ආ අඩු කරන්න බලන්න තනියම මම එක්කෙනෙක්ගෙන් උත්තරය අහනවා ලැජ්ජ වෙන්න එපා පුතා කතා කරමු සර් කොහොමද වැරදුන සර් කියලා දෙනවනේ රයිට් ආ පුතාල හදන්න බලන්න 187න් අඩු කරන්න ඕනේ හදලි වරයි සර් ආ හොඳයි පුතේ හොඳයි යම් කට්ටියම හදන්නකෝ ඔව් කට්ටියම හදන්නකෝ කට්ටියම හදන්නකෝ හදලි වරයි සර් හොඳයි ලැජ්ජ වෙන්න එපා පුතේ හැම එකම උත්තරේ කියන ලැජ්ජ වෙන්න එපා හොඳේ වැරදුනොත් සර් කියලා දෙනවනේ හරි දැන් හැමෝම හැදුවද තව හදලා ඉන්නේ ආ හරි ආ දැන් ඔන්න එක්කෙනෙක්ගේ උත්තරය අහලා බලමු රයිට් ඔන්න එක්කෙනෙක්ගේ අහන්න ඈ හරි මට කවුද ඔව් පොඩක් ඉන්න සර් එක්කෙනෙක්ගෙන් අහන්නම් පුතාලා සමහරු වීඩියෝ ඕන් කරලා නැහැ වීඩියෝ ඕන් කරා නම් හොඳයි ඈ හරි මම පුතලා මේ රීනේම් කරලා දිනා පුතලාගේ නම තමයි සර් කියන්නේ ඈ රයි හරි අෆා පුතා අහගෙන ඉන්නේ අෆා ඔව් සර් ආයි පුතා ගන්න හැදුවද ඔව් සර් ආයි ආ පුතා මාට උත්තරේ කියන්න බලන්න 488 488 ඔන්න පුතාගේ උත්තරේ ඈ 488 ඔය සර් රවුම් කරලා තියෙන්නේ රයි ඔන්න දැන් සර් හැදුවාම ඔය උත්තරේ ආවනම් අන්න පුතාගේ උත්තරේ හරි. අපි බලමු එහෙනම් එනවද කියලා රයි. මොදේ ඈ නා. 7න් 9ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගේනවා පුතාලා. එතකොට 17 වෙනවා. 17න් 9ක් අඩු කළාම උත්තරේ 8යි. අන්න 8 නම් ආවා. මෙතන පුතාගේ එතකොට එකක් ගියාම 7යිනේ තියෙන්නේ. ඒ 7 පුංචි රුඩ ලියා ගන්න. ඒක වරදින්නේ. එකක් ගේනවා. එතකොට මෙන්න මෙතෙන්ට ගෙනහලා තමයි මෙතෙන්ට ගේන්නේ. ඒක පුතාලා හොඳට තේරුම් ගන්න. මෙතන බිඳුවනේ තියෙන්නේ මේක මෙතෙන්ට ගෙනහලා මෙතෙන්ට ගේන්න වෙන්නේ. එතකොට මෙතන 10 වෙනවා. ඒ 10න් එකක් තමයි මෙතෙන්ට ගේන්නේ. එතකොට මෙතන කීයක් වෙනවද? 17ක් වෙනවා. 17න් 9ක් අඩු කරගන්න ඕනේ. මොකද හොඳට බලාගන්න මෙන්න මෙතන. දැන්
මේ 7න් 9ක් අඩු කරන්න බැරි නිසා එකක් ගේනවා 17යි 17න් 9ක් ගියාම 8යි 1යි දැන් එකක් ගිය නිසා පුතාගේ මෙතන තියෙන 4 එතකොට 7 තියෙනකොට තමා මෙතනින් එකක් මෙතෙන් ගේන්න බලන්නේ එතකොට මෙතන නැහැනේ එහෙනම් මේක මෙතෙන් ගේනවා මෙතන 10යි ඒ 10න් එකක් තමා මෙතෙන් ගේන්නේ එතකොට මෙතන 17යි 17න් 9ක් අඩු වෙනවා එතකොටත් උත්තරේ කීයක් වෙනවද 8යි මෙතන පුතාගේ තියෙන උත්තරේ එකක් ගත්ත නිසා 9යි 9න් 5ක් අඩු වෙනවා උත්තරේ කීයද 4යි අන්න උත්තරේ එනවා කීයක්ද 488ක් අපා හොඳයි පුතාගේ උත්තරේ හරි දැන් බලන්න කවුරුත් වරද්දන්නේ නැහැ දැන් අපා හැදුවද කියලා මම දන්නේ නැහැ එතකොට මම පුතාගේ නම බලලා මම පුතාගෙන් ඇහුවේ එතන පුතා වැරද්දුවේ නැහැනේ හරියට හැදුවේ බලන්න කේ කියන්නේ අපේ පන්තියේ මම දැන් ගණන් තුනක් ඇහුවා ඔය තුනම කවුරුත් වැරද්දුවේ නැහැ ඉතින් අමාරු නෑ පුතේ සෙල් කියලා දෙන විදිය හරිය සරලයි හොඳට කල්පනාවෙන් හදාගන්නයි තියෙන්නේ එහෙනම් උත්තරය හදාගත්ත නැති අය හදාගන්නවා 488යි උත්තරේ කීයක් වෙනවද 488යි ගැටලුවක් නෑ නේද වැඩේ පහසුයි නේද ඔන්න ඔය විදිහට අපිට ඕන ගාණක් හදාගන්න පුළුවන් වෙනවා පුතේ ගැටලුවක් නෑ පැහැදිලිද රයිට් එතකොට කීවෙනි ගාණද 4 වෙනි ගාණ ඔන්න ඒ ගාණේ තිබුණා ගණන් 1 ගණන් 2 ගණන් 3 ගණන් 4 ගණන් 4ම හරි එහෙදිද රයිට් හදාගත්ත නැතිය හදාගන්න සර් මකන්නේ බෝඩ් එක හදාගන්න හරිද රයිට් ඊළඟට ආයෙත් පුතාගේ විසඳන්න කියලා දීලා තිනවා ගණන් 6 වෙනි ගාණේ අපි ඒ ටිකත් කතා කරමු අමාරු නෑ ඒවත් හොඳේ රයිට් හරි මෙන්න මේ ගාන හදාගන්න පුංචි වෙලාවක් දෙන්න හැම කෙනාටම හරි නේද රයිට් හරි මෙන්න පුතාලගේ මම යනවා කිවිණි ගානකට 6 වෙනි ගානේ පළවෙනි එකට චුට්ටක් ලොකු විස්තරයක් තියෙනවා කියවන්න හැබැයි පුතාලා පොඩට කියවනවා කලබල වෙන්නේ නැහැ කලබල වුණොත් අපේ ගාන හදන්න බෑ පුතේ ඒ නිසා අපි කලබල වෙන්නේ නැතුව ඉස්සෙල්ලාම පොඩට පරිස්සමට ගාන කියවන්න ඕනේ මෙන්න බලන්නකෝ සරල වචනයක් ගානේ පුතාලට කියලා දෙනවා හොඳට අහගන්නකෝ එක්තරා සතියකදී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ඒ කවුද විදේශීය සංචාරකයන් ගණන විදේශීය සංචාරකයන් මේ වගේ අයදනේ දැන් අපි හිතමුකෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න අය සුදු නැන්දලා මාමලානේ නේද එයාලා වුණ ලංකාවට එනවා මොකටද එන්නේ ලංකාවේ තියෙනවා යාළුවෝ බලන්න ඕන ස්ථාන නේද සීගිරිය තියෙනවා පොළොන්නරුව අනුරාධපුර නේද අන්නේ පිටරටවල ඉඳලා බලන් දෙන අයට තමයි මොකද්ද අපි කියන්නේ සංචාරකයෝ කියලා කියන්නේ විදේශීය කියලා කියන්නේ අපේ රටට පිටින් එන අයට විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 5762ක් වූ අතර එම සතිය තුළ මෙරටින් පිට වූ විදේශීය සංචාරකයන් සංචාරකයන් සංඛ්‍යාව 3800යි. ඒ කියන්නේ එයාලා එනකොට අපේ රටේ ඉඳපුවා යාළේ රටවල් වලට යනවලු. එතකොට ගියාය තමයි 3830ක් කියලා කියන්නේ. වාට කියනවා මෙහෙම රටින් පිට වූ විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාවට වඩා කොපමණ අඩුද කියලා අහනවා. එහෙනම් පුතේ අපි මෙතෙන්දි කරන්නේ ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරගන්න. පුතාලට ඒක හිතෙනවා නම් ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරාට පස්සේ හරි කියලා හිතෙනවා නම් අන්න දැන් හොඳයි. සහ ඒක හිතනට පස්සේ අඩු කරගන්නත් පුළුවන් පුතේ ගැටලුවක් නැහැනේ. ඒක නිසා වගන්තිය හොඳට කියවන්න. පළවෙනි පාර දෙවෙනි පාර තේරෙන්නේ නැත්නම් තුන්වෙනි පාරත් හොඳට කියවන්න. කියවලා තමයි අපි හදන්න යන්නේ. එතකොට පුතාලට ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න පළවෙනි ගාන අපි දැන් හොඳට කියෙව්වා. විදේශීය සංචාරකෝ කියන්නේ කවුද කියලා පුතාලා දන්නවා. ඒ ඔක්කොම තේරුම් අරගෙන ඔන්න දැන් 5762 පුතාලා අඩු කරගන්නවා කියද්ද 3830ක් අඩු කරගන්න එක නම් හරි ලේසියි නේද? රයිට්. මම මෙන්න බෝඩ් එකට යනවා හොඳට බලාගන්න පුතාලා. අනියම හදන්නේ සර් හදනකන් ඉන්න. රයිට්. මෙන්න 5762 අඩු කරගන්නවා ඔයාලා 3830ක්. ඔන්න 3000
අටසිය තියක් අඩු කරන්න ලියු මෙන්න අඩු කර ගන්න මුද්‍ර බලා ගන්න මුදේ මේ මෙන්න අඩු කර ගන්න විදිහ දෙකෙන් බිංදුවක් අඩු කළා දෙකයි අඩු කරනකොට අඩු කිරීමේ ලකුණු අනිවාර්යෙන් පුතලා දා හයෙන් තුනක් අඩු කළා උත්තරේ තුනයි ඒවා ලේසි අන්න හතෙන් අටක් අඩු කරන්න බෑ මේ පැත්තෙන් එකක් ඔයාලා මේ පැත්තට ගේනවා එතකොට 17ක් වෙනවා 17ෙන් 8ක් අඩු කර ගන්නවා අමාරුයි නම් ඇඟිලි වලින් ගන්න පුළුවන් අය හැමම දාන 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි එහෙනම් කීයක් වෙනවද 9ක් වෙනවා පුතේ මෙතනින් එකක් ගත්ත නිසා මෙතන තියෙන්නේ 4 4 3 11 පස්සේ උත්තරේ 1යි 1932යි කියලා උත්තරේ ගන්න පුළුවන් අන්න එහෙනම් උත්තරයක් අපිට එනවා කීයක්ද 1932 එතකොට ඒ සංචාරකයෙන් ගන්නට වඩා කොච්චරක් වැඩිද අඩුද කියලා අහනවා අඩු ගන්න තමයි කිය දෙන්නේ 1932 කතාව පැහැදිලි නේද ඉතින් මේක අඩු කරන්න කියලා පුතාලට තේරුණා නම් ගැටලුවක් නැහැ ගාන හදාගෙන යන්න පුළුවන් ගැටලුවක් නැහැ කතාව පැහැදිලිද හරිය සරලයි සර් කියලා දෙන විදිය හොඳට පුතාලට පැහැදිලි හොඳට මේ වැඩේ කරන්න පුළුවන් තේරුණාද කියවෙන ගානද පළවෙනි ගාන හදා ගන්න ලස්සන හදලා ඉවරයි සර් විජය විදුහලේ පුස්තකාලයේ පොත් 4725ක්ද ගැමුණු විදුහලේ පුස්තකාලයේ පොත් 9760ක්ද ගෙනෙන ලදී විජය විදුහලට වඩා ගැමුණු විදුහලට වැඩිපුර ගෙනෙන ලද පොත් සංඛ්‍යාව කොපමණද ඒකත් ඒ වගේම නේද පුතේ ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරගන්න ලොකු සංඛ්‍යාව තියෙන 9760ක් මේ කුඩා සංඛ්‍යාව තියෙන 4735ක් මේ එහෙනම් 9760ෙන් 4735ක් අපි මොකද කරන්නේ අඩු කරගන්න ඕනේ මෙන්න අඩු කරගන්නවා පරිස්සමට හොඳට පුතල බලා ගන්න හොඳේරයි මෙන්න හොඳට බලා ගන්න වැඩි ගන්න තියෙන්නේ 9760 9760 එකෙන් අඩු කරන්න කියලා කියනවා හොඳට බලන්න පුතාලට අඩු කරන්න තියෙන්නේ 4835 මෙන්න අඩු කර ගන්න. මුද්‍ර බලා ගන්න වර්ධින්න පුළුවන් පරිස්සම් වෙන්න ඕනේ. බිංදුවෙන් පහක් අඩු කරන්න බෑ මේ පැත්ත එකක් ගේනවා 10යි. 10ෙන් පහක් ගියාම උත්තරේ කීයද 5යි. එකක් ගිය නිසා පුතාලගේ මෙතන තියෙන්නේ 5යි. එතකොට 5ෙන් 3ක් ගියාම උත්තරේ කීයද 2යි. 7ෙන් 8ක් අඩු කරන්න බෑනේ. 8ෙන් 7ක් යම අඩු කරලා දාන්නේ නැහැ. ටීචර් උගුරක්වත් දා. එකක් ගේනවා මේ පැත්තට 17යි 17න් 8ක් අඩු වෙනවා ඉස්සෙල්ලා වගේමයි උත්තරේ කීයද 9යි එකක් ගත්ත නිසා දරුවනේ මෙතන තියෙන්නේ 8යි 8න් 4ක් ගියාම උත්තරේ 4යි අන්න උත්තරේ එනවා 4925 එහෙනම් ඔත් කීයක් තියෙනවද 4925ක් දැන් කතාව පැහැදිලි නේද අමාරු නෑ නේද ඔයගේ ගණන් හැම එකම තියෙන්නේ පුතේ ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න. අතර වෙනසක් ගැන අහනවා නම් අතර වෙනස කියලා අහනවා නම් වෙනස කියලා කියන්නේ හැම විටම ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කිරීම. හොඳට මතක තියාගන්න. අතර වෙනස වඩා වැඩිද වඩා අඩුද? ඒ වගේ අහන හැම ප්‍රශ්නයකින් පුතාලා කරන්න ඕනේ මොකද්ද? ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න තියෙන්නේ. මුළු කියලා වගේ නානා මුළු ගණන අන්නේ වගේ නානම් ඔයාලට හැම්බෙට හැම්බෙම තියෙන්නේ මොකද්ද එකතු කරගන්න. ඉතින් මේව අමාරු දේවල් නෙමෙයි හොඳ කල්පනාවෙන් හදාගන්නයි තියෙන්නේ. එහෙනම් ඔන්න කිවිණි ගානද අපි හැදුවේ තුන් දෙවනි ගා. තුන්වෙනි ගාන මම පුතාලට කියලා දෙන්නම් මෙන්න.
හරිද රයිට් හදා ගන්න පුතාලා දෙවනි ගාන පුතාලා දි හදලි වරයි සර් හදලි වරයි සර් වරයි සර් වරයි සර් හොඳයි හරි නේද රයිට් එන්නම් මම පුත හැමෝම අතර ඉවරයි නේද තව හදන කෙනෙක් ඉන්නවද සර් කියන සර් බෝඩ් එක මකන්නේ නැහැ රයිට් මෙන්න පුතලාගේ තුන්වෙනි ගාන හොඳට බලාගන්න බේකරි එක ජනවාරි මාසේ බේකරියක් කියලා කියන්නේ පාන් බනිස් ඒ වගේ දේවල් හදන ස්ථානයක් බේකරියක් කියලා සමහර පුතලාගේ ගෙවල් ළඟත් ඇති නේද බේකරි එක ජනවාරි මාසයේ සාදන ලද බනිස් ප්‍රමාණය 4475යි පෙබරවාරි මාසයේ සාදන ලද බනිස් ප්‍රමාණය 2598 වගේ අහනවා ජනවාරි මාසයේදී පෙබරවාරි මාසයට වඩා වැඩිය සාදා ඇති බනිස් ප්‍රමාණය කොච්චරක්ද අන්න එහෙනම් මාසයකට වඩා වැඩියෙන් අන්න වචනය ආවා වඩා වැඩියෙන් කියලා අහනවා එහෙනම් අපි කරන්නේ ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරගන්න එහෙනම් 4475 2598 මොකද අපි කරන්න ඕනේ අඩු කරන්න ඕනේ මෙන්න අඩු කරන්න ලියනවා ඔයාලා මට උත්තරේ කියන්න ඕනේ හරි අස්සලා මම ඒකත් එක්කෙනෙක්ගෙන් අහනවා ඒ මාදරයි ඒක නේ හොඳයි නේද රයිට් මෙන්න තුන්වෙනි ගානතර බලා ගන්න පුතලගෙන් වැඩි ගාන තියෙන්නේ 4875 වැඩි ගාන තියෙන්නේ කීයද 4875 කුඩා සංඛ්‍යාව තියෙන නැත්නම් පෙබරවාරි මාසයේ හදන ලද බනිස් ප්‍රමාණය 2598 उत्तरे දෙදාස් දෙසිය හැත්තෑ හතයි ආරයි ඔන්න පුතාගේ උත්තර සර් ලියලා තියෙනවා හොඳේ දෙදාස් දෙසිය හැත්තෑ හත ලියලා තියෙනවා බලමු සර් හදන පුරාත් පුතාලගේ උත්තරේ වෙයිද කියලා ආවොත් හරියයි රයිට් බලමු මෙන්න පහෙන් අටක් අඩු කරන්න බෑ එකක් ගේනවා මේ පැත්තට 15යි 15ෙන් අටක් අඩු කළාම උත්තරේ 7යි මෙතන තියෙන පුතාලගේට කොට 6 එකක් ගියේ හින්දා එකක් ගේනවා 16යි 16න් 9ක් අඩු කළාම උත්තරේ 7යි එකක් ගිය නිසා මෙතන තියෙන පුතලගේ එතකොට කීයද 7 7න් 5ක් අඩු කළාම උත්තරේ 2යි මේ පැත්තෙන් ගත්තේ නෑ 4ම තියෙනවා 4න් 2ක් ගියාම උත්තරේ 2යි 2277යි පුතාගේ උත්තරේ 6යි දැන් මොන බලන්න සර් 4 දෙනෙක්ගෙන් ඇහුවා 4 දෙනෙන් කවුරු උත්තර දුවේ නෑ එතකොට මම දන්නේ නැහැ පුතාලා කොහොම හදනවද කිසිවක් සැර පේන්නේ නැහැ හදනවා පේනවා විතරයි හැබැයි පුතාලගේ උත්තරේ හරි එහෙනම් වරදින්නේ නැහැ කාටවත් නේද සර් කියලා දුන්න ක්‍රමය හරි ලේසි නේද එහෙනම් පුතේ උත්තරේ එනවා 2277යි අන්නේ උත්තර තමයි සර් මෙතෙන්ට ඔය දාලා දෙන්නේ පුතා හොඳයි ඒරයි ඔන්න උත්තරේ හරි හරිනේ ආරයි හදා ගන්න ලස්සනට හදලා ඉවරයි සර් හොඳයි හදලා ඉවරයි සර් හදලා ඉවරයි සර් හොඳයි පුතේ හොඳයි හොඳයි හරි හරි එහෙනම් අපි පුතාලගේ අන්තිම ගානට යමු මෙන්න පුතාලගේ අන්තිම ගාන හොඳට අහගන්න අන්තිම ගාන මේක ඒක අපි හදලා ඒකත් අර අර විදිහම හදමු හොඳේ පුතාලා එක්කෙනෙක් හදනවා ඊට පස්සේ
ya kau tidak kira sebentar nih, mampu terlagi yang hana rumdi rakne. Sebentar kanu tuh agan. Berende ek polwat tekin polgeri ek das pansiya dihagde. Tawat polwat tekin polgeri ek das arsianu hayagde miladi gatte. Milade ganu apa kene saldi berade ganu. Oh polwat tuh dekik miladi gat polgeri sangkya ter Venus. Anna pols geri sangkya ter Venus ahanne Venus kila kianne putih. Loku ekem poli eka adu karagan. Onna api balamu. Loku ekem poli eka reng kohomada adu karagan. Nekela. Mamputala ada hadan noni vidye bode ke liya nama. Putala uttare hadra sere kiya nama. Hana kena vitrai kiya nama. Hudera. Minna hatra venika. Mudra pala agande. Mam bode kere nama minna hatra venika. Balana hatra venika nama. Putala ke loku sankhya avati enne. Das pansiya tihe. Kuda sangkiawa tienne ikda sarsi ettahaya. Adukaranda demma. Onna adukaranda liwa. Onna adukala utri ganda iti. Hadir. Ikda spansi tienne ikda sarsi ettahaya. Adukaranda iti. Putala hadar nuki selapa alwe maik kini gengahan nang. Lilakshi, kuda hadra ibarat eh? Oh sir. Alright, hari. Kuda mana uttre kian balan kuda ada apa uttre? Eddas pansiya tiha. Egda. Eddas pansiya tiha deh. Nene panas hatra. Kia deh? Panas hatra. Ah, panas hatra nih dah alright. Balam kia deh uttre kila, orang kuda ada uttre ya panas hatra, mudah lah. Api balam panas satra putar ada ide kira, mudah lah itu, mudah balagan, deh. Minne panas satra kini waktu kira balam mudah lah, min. Eka ganna dahayai, dahayin hayagi ha mahatarai mudahai. Eka gatni sah putar kita lihat ini dekar, ahi metni kah gini nama dolahai, dolahen hatagi ha mutre pahai. Ekak gini sah putar gitu ya, hatra hatra ini hatra bintu aye, ekin nekat kia le bintu aye, me bintu tika demat kamak ne, netat kamak ne, kurang pun dah ilan netu aye. Enak putih, utar ya wa kia le panas hatra, enak kau deh, dilak cih mudah. Tapi berarti ni ane deh, unne enang utre panas hatra aye kila. Itu kote dem balan deh, koi sangkia dekat dumnat, kerana tu kuman sangkia dekat dumnat putar le deh. Adu kerela hadah ganda pulua. Minta ni wacan udara mati kerja gan. Atara Venus. Wada bedi de wada adu de. Anne wagi wacan apa hampu dalam muka degi anne. Adu keran nak kelai gya. Tukora adu keran wadane. Tapi ni ke terunggan anne wacan apa dalam tukora. Upakari Venus. Tapi anne wacan ni kat thundra ulwe dia gan. Tapi pasi adu keran de hema sangkya wakam pulua. Dancer pasti ni kita ruah api pantiye, tapi sekarang di tempat dia kati beri. Dia putih, dan ada api ini bisa kuiter, pasti kati beri. Di mana? Itu pas sisa api bahagian langsung yang aku ni mana? Sama hari itu api pantiye gan har siya pansiya kuiter beri. Sama hari ini ada beri. Tama api ini pantiye mulanya ni. Ebagai dia mulai itu lah, mak panti ini alu utama sisa api bahagian langsung yang aku ni hundera lagu ni kagak gan. Ada panti mana bahagian samband dengan ayat itu? Engkau kat dalam mulai kagak gan nanti. Enak betul alat eh, ekene sa, itu korang tiga lakukan kan, nama aru ini. Mulai indera panti, ini daru anta, ni beri hema gana gana tu sahaja takkan nih dah, muda lakukan tiga gana pulu. Dan panti baranu kita mau masih akhir dalam kunci permainan kediri nama tu kira, elu kubu permainan kediri. Ia mata mai headi panti, itu korang putala dani alu anta. Panti lejar non, itu korang ini ada panti, kubu permainan kira pasi pasi ini. Hari tera, itu korang putala kita mau masih ada pas nak, anda ini tenir. Apabila bidra gunan naik dia, terus kami kau dari laksi mudah itu dah. Untuk itu panas, hati itu kodar.
ada pasti nih keserah gua, nganam pahat ya gua, apa nanti ya dukun nepa, ane apa ingin hubungi ane kira, dukun nepa serahan nampu talagi, itu kora, ini nganam paham ya mikirna, hari itu mah hari kesua kau tuh terhadap dua, nih, itu kora mang satu hari nampu dia gora, kau ikirnya keran dua anak seru juga itu nama, ini kau tuh terhadap dua nih, ke minna meja dia apa adu kiri makin aku rasa untuk terpehel diri mina ulur, aku boleh terkaca nih pulu, terus madra, hari, hari agak nanti hari agak nampu teh. Hadalai varaisa. Itu kalau main iskot itu ada kalau perilaku kamu lihat ada kira ilang garansi yang kian nih, apik ilang itu sekata kalau kita apik ada kurang garansi itu orang itu putih iskot itu ada kalau perilaku kanti kalau yang agan kalau sekata kalau pasti harus kiri mat thari, itu orang ini kok cuma hari putar lagi, itu kota ini kan karena kamu tidak serilang ilang itu sedikit ada enam, ada apik kurang garansi ada pun sa, ini kan tuh kamu putar lagi ada dulu tapi kurang ini panti ini rasanya mana ini, ini sa ilang itu semua putar lagi ada enam. Kohomada me histerate ena sankhya api adu kirima karala hadaganne kohomada kiyana eka kiyala denna e kotasa kita wedagath puthe ganan apita hadagena yanne etakota etara ganan 6ak thina e ganan 6 kawuruth hadanne epa gediddi sir kiyala denekan kawuruth hadanne epa sir kiyala denekan anivaryen minna ඊට පස්සේ putala hadanne etakan kawuruth hadanne thiyena rai ena ada paadame meten ekak kaarwajja thiyena akiya Saya bangare wagandriya reke tarenigane liwe wadimma shishya sankhyawak sitina viduwala kiweni ekeda ara hatare mekeda adikirima palaweni puta kiyana hatareni gana me ganida Oh, itu kota putar ke wagan dia ikhlas nggak sadar hende? Wedi masih sedang kayak sitina visual. Antima wagan dia putar ke wedi hina. Antima wagan dia hanne putar ke wedi masih sedang kayak kar masih sedang kayak sitina visual lah terus sedang kayak Venusnya hanne. Putar lagi kayak wagan tiri nuri, sisya sanksya abe Venus, atau sisun sanksya abe Venus, ini kan yang hanya wagan tiri ada, wah ini kemari yang nuri, sisya sanksya abe Venus, kira yang wagan tiri hajar agan putar, utaranya hari ini ada, utaranya hari, ah utaranya wagan tiri hari itu hajar nusir mulai drama kiri, ini ada wagan tiri hari utaranya itu rak mandi putih wagan tiri hari ini nuri, sisya sanksya abe Venus, kira hanya wagan, ini kemari yang nuri, kira ada. Tapi yang bagi kata dari kerlu tiada apa? Se. Okey, apa tu? Pandem pandia berlap, pote PDF ke dana puluan tu? Mana dana? Ha, pote PDF ke dana, kan? Dana, karena, hari. Tapi kata dari yang kerlu tiada apa? Hari ni apa tu? Hari. Enang api, ader pandia berarti ke berkeramu, dapat satu ya tapi hari ya dema, ada dah hamba bina mah? Itu kalau homework mau kudila nih, misalnya, lama sapi homework tiga dina, ini kemarin nibat, kahagan puteo, nibandan ya, dengan mana mampu talagi grup tekat ya, putalai ke mudra nih kalau hadagan nol nibandan ya kalian punca potak dah, nama pitu kipiak tienna, putalai ke mudra nih kalau aniwari hadagan nol nih, itu kota, ini ke mudra nih kalau hadagan nih, nama ilang kita sepantir nol nih, ini ke putala aniwari mudra nih kalau hadagan, ser nibandan ya putalai khandai berdala. Kalau grup tegar dah ala, serkian nama mutrane kerjakan ni kerja, itu korang mutrane kalah dah agak. Mudahlah. Hari ini nama, adakah kalian di pantai berarti kawasan yang kerana nama, Aibon di Sirudra Matema, Subra Atria. Mudah. Aibon. 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 Aibon
Hi, Bon sir. Hi, Uday. Hi. Hi, Bhavan sir.